ජීවිතය ගැන හරි පුදුම දෙයක්. වෙලාවකට ලොකු සතුටක් දැනෙනවා, වෙලාවකට දරා ගන්න බැරි දුකක් දැනෙනවා. හැඟීම් බැඳීම් ඉස්සරහා අපි කවුරුත් අසන්න වෙනවා. බුදුහාමුදුරු කියපු දෙයක් තමයි ආමස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උසස් කියලා. කොහොමත් අවවාදයට වඩා ආදර්ශ උතුම්නේ. මේ දිනවල සෝෂල් මීඩියාවල නිතරම කතා බහට ලක් වෙන චරිතයක් තමයි දමිත සංඝ කියන්නේ. දමිත සංඝ අයියා නොසිතුවිරු ප්‍රශ්නයකට කඩේකට මෙන්න පාලා තිනවා. සහෘද කලාකරුවෙක් විදිහට මම තීරණය කරා මේ මොහොතේ දමිත සංඝ අයියා සහ අපේ ප්‍රවීණ කලාකරුවන්ට ආශිර්වාදයක් වශයෙන් යෝධ බල වීර ශක්තිය ලැබෙන්න කියලා බෝධි පූජාවක් කරන්න. මං ඉස්සෙල්ලා කිව්වා වගේම අවවාදයට වඩා ආදර්ශ උතුම්. ඉතින් මම අද මේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ මට හැකියාවෙන් බෝධි පූජාවක් කරන්න. මේ බෝධි පූජාව හරහා මේ දස්ස කරදෙට පස්සේ ඉන්න ධම්මික සංකයයට එකම් රෝග දුරතුරු ඉන්න නම් සනීප වෙලා මුන් තත්ත්වයට පත් වෙලා නැවතත් වේදිකාවෙන් ශක්තිය ලැබෙන්නේ. ඒ වගේම මේ දිනවල අනිද්දේ තමයි අපේ ප්‍රවීණ කලාකරුවන් රාශියක් මෙන්නට කලාකෙතු ජීවිතෙන් සමු ආරම් තියෙනවා. රොනිලිස් මහත්මයා, විදෙනන්සිල් මහත්මයා වගේ කලාකෙතර වටිනා සම්පත් නැති කියලා තියෙනවා. ඉතින් මේ වර්ෂය කලා ප්‍රවීණ කලාකරුවන්ට එච්චර හොඳ වර්ෂයක් නෙවෙයි. ඉතින් මම තීරණය කරා ඒ වගේ අවස්ථාවක ප්‍රවීණ කලාකරුවන්ට සහ අපේ ධම්මිත සංගයයට යෝධ බල වීර ශක්තිය ලැබෙන්න කියලා බෝධි පූජාවක් කරන්න. මේ බෝධි රාජයන්ට අධිපතිව සිටින්නා වූ සියලුම දී දේවතාවුන් වහන්සේලාට මා විසින් මෙතෙක් රැස්කරත් අවශ්‍යම කුසලයෙන් සියලු සල්පනමෝදම් වෙත්වා. එය පිණි බලයෙන් මේ දිනවල කරදරයට පත් වී සිටින දමිත සංඝයාගේ සියලුම කරදර දුරු වී නිරෝගීමත් ජීවිතය ගත කරන්නට අවශ්‍ය ශක්තිය ලැබේවා. ඒ වගේම අපේ ප්‍රවීණ කලාකරුවන්ට තියෙනා වූ සියලුම ග්‍රහ අපල දුක් කරදර දුරු වී ඔවුන්ට නිරෝගීමත් ජීවිතය ගත කරන්නට අවශ්‍ය ශක්තිය ලැබේවා. යෝධ බල වීර ශක්තිය ලැබේවා.